අනුර ආවොත් විදෙස් සම්බන්ධතා ඉවරයි. අනුර ආවොත් IMF ඉවරයි. අනුර දිනුවොත් විදෙස් ආධාර නැහැ. ඔන්න ওই විදියට තමයි පහුගිය ජනාධිපතිවරණේ අනික් අපේක්ෂකයන්ගේ වේදිකාවල කැමර දුන්නේ. ඒ කෑ ගහපු විදිහට නම් අනුර දිසානායක ජනාධිපති වුණාට පස්සේ අඩුම තරමින් පිට රටකින් ලංකාවට ප්ලේන් එකක්වත් ගොඩබාන්න විදියක් නැහැ. ප්ලේන් එකක් කෙසේ වෙතත් අඩුම තරමේ විදෙස් රටකින් කුරුල්ලෙක්වත් එන්නේ නැති ගන්නට තමයි පහුගිය ජනාධිපතිවරණ වේදිකාවල දේශපාලන කතා පැවැත්තුනේ. හැබැයි සැප්තැම්බර් 21 වෙනිදා චන්දි දවස ගෙවිලා කියා අනුර කුමාර දිසානායක මහතා අපේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. හැබැයි IMF නැවතුනාද? විදේශ රටවල සහයෝගය දෙන්න බැහැ කිව්වද? විදේශීය ආයෝජකයෝ අපේ රටට එන්න බැහැ කිව්වද? නැහැ. ඒ කියපු කිසි දෙයක් උනේ නැහැ. අන්තිමේදී සිද්ධ වුණේ අර මැතිවරණ වේදිකාවල උගුර කඩාගෙන බොරු කියපු ඒ VIP උන්දෙලට ගෙදර යන්න වෙච්ච එක විතරයි. අද IMF එක වත්මන් ජනාධිපතිවරයාත් එක්ක මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. කොරියානු එක්සිම් බැංකුව රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් දෙන්න පොරොන්දු වෙලා වංචා දූෂණ අක්‍රමිකතා නැති රාජ්‍ය පාලනයකට සහාය දෙන්න ඇමරිකානු තානාපතිවරයාත් ඊයේ එකඟ වෙලා තියෙනවා. අනුර ආවොත් අපේ රට ජාත්‍යන්තරයේ තුල තනි වෙයි කියලා උඩුබුරපු ඇතැම් හිටපු VIP ලට දැන් උතුර දකුණ මාරු වෙලයි තියෙන්නේ. චන්දේ කාලේ බඩ ගහපු සමහර ආර්ථික ඔස්තාර්ලට අද යන එන මන් නැති වෙලා අපි වගේ රටකට ලෝකයේ දියුණු රටවලින් ණය ගන්න නැතිව ඉදිරියට යන්න අමාරුයි. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ ගන්න ණය වලින් කරන්නේ මොනවද කියන එකයි. පහුගිය පාලන කාලවල ලෝකෙන් ණය ගත්ත හැටි අපි S2කින්ම දැක්කා. ඒ අය රටට ණය ගත්තේ හරියට පොලිකාරයකින් පොලියට සල්ලි ගන්නවා වගේ. එහෙම අරගෙනත් ඒ ගත්ත ණය වලින් රටට කලේ මොනවද කියලා ජනතාවට දැන් අවබෝධ වෙලා තියෙන්නේ. ඩෝපන් දරුවනුත් ලෝකෙටම ණය කරපු අපේ රටේ පට්ට දේශපාලන පොරවල් ලැජ්ජාවක් නැතුව ආයෙත් පාරක් රට හදන්න කියලා ඉදිරි මහමැතිවරණයේදී ඡන්දෙ ඉල්ලන්න හදනවා. ඒ ගැන අපි මුකුත් කියන්නේ නැහැ. ජනතාව ඒකට පිළිතුරු දෙයි. හැබැයි අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. අද වෙනකොට ලෝකේ ප්‍රබල රටවල් ලංකාවට සහාය දෙන්න පෙළගැහිලා ඉන්නවා. ඉදිරියේදී ඔවුන් ගෙනුත් ණය ආධාර මේ හැම දෙයකටම ලැබෙයි. හැබැයි ඒ ණයයි ආධාරයි පසුගිය කාලවල පාලකයෝ වගේ ගිල දමන්නේ නැතුව නව ජනාධිපතිවරයා රටේ සංවර්ධනයට හරියටම යොදවයි කියලා ජනතාව දැඩි විශ්වාසයෙන් බලන් ඉන්නවා.